අයිවන් ඔයාලම එකතු වෙලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ලෝකයේ තියෙන විශාලම වැසි වනාන්තරයේ තියෙන අරුම පුදුම දේවල් කිහිපයක් ගැන. ලෝකයේ තියෙන ලොකුම වැසි වනාන්තරය කිව්වම හැමෝම දන්නවා ඉතින් ඒක මොකක්ද කියලා. ඒ තමයි Amazon වැසි වනාන්තරය. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ඇමරිකානු මහද්වීපේ. ඒ වගේම මේ වැසි වනාන්තරයේ තියෙන විශේෂම දේ තමයි මේකේ ඉතිහාසය. මේකට අවුරුදු මිලියන 33කටත් එහා ගියපු දැවැන්ත ඉතිහාසයක් තියෙනවා කියලා තමයි පොත්පත්වල වගේම අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි අපි බලලා තියෙන ජුරාසික් පාක් වගේ චිත්‍රපටිවල සමහර තැන්වල රූගත කිරීම සිදු කරන්න භාවිතා කරලා තින්නෙත් මේ Amazon වැසි වනාන්තරය තමයි. ඉතින් මේ Amazon වැසි වනාන්තරය කියන්නේ සෝබාදාමේ අපූර්ව නිමැවුමක්. ඒකට හේතුව තමයි මේ මුළු ලෝකයේම සමස්ත ඔක්සිජන් නිෂ්පාදනයේ 20%ක පමණ ප්‍රමාණයක්ම නිෂ්පාදනය වෙන්නේ මේ Amazon වැසි වනාන්තරය හරහා තමයි. ඒ වගේම තමයි මේ Amazon වැසි වනාන්තරයේ අයත් වෙලා තියෙන භූමිය රටවල් 10ක එකතුවකින් තමයි හැදිලා තියෙන්නේ. බ්‍රසීලය, කොලොම්බියාව, පේරු, බොලිවියාව, ගයානා, ඉවක්දෝරය, විනිසියුලියාව, සුරිනම්, ගුවන, ප්‍රංශය යන රටවල් මේකට ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි අද වෙන විට ලෝකේ නිපදවෙන කාබනික ආහාර ද්‍රව්‍ය වලින් 80%ක් පමණම සම්භවය වෙලා තින්නේ මේ Amazon වැසි වනාන්තරයේ තියෙන භූමිය. ඒ වගේම මේ ලෝකයේ තියෙන විශාලම ගඟ විදියට සැලකෙන Amazon නදියත් පිහිටලා තින්නේ මේ Amazon වැසි වනාන්තරයේ තමයි. මේකේ දිග කිලෝමීටර 6992ක් පමණ වෙනවා. ඉතින් මේ Amazon වැසි වනාන්තරය ප්‍රාග්ඓතිහාසික ජනාවාස 81ක නිජබිමක් කියලා මේ වෙනකොට හඳුනාගෙනත් තියෙනවා. ඉතින් අපි බලමු මේ Amazon වැසි වනාන්තරයේ තියෙන අරුම පුදුම දේවල් මොනවද කියලා. ඉතින් සමහර අය මේව ගැන දන්නවත් ඇති, සමහර අය නොදන්නවත් ඇති. කොහොම වුණත් අපි බලමු මේ වැසි වනාන්තරයේ තියෙන අරුම පුදුම දේවල් මොනවද කියලා. ඉතින් මේ වැසි වනාන්තරය ඇතුලේ තියෙනලු එක්තරා ගංගාවක්. මේක හඳුන්වන්නේ තැම්බෙන ගංගාව කියලා. තැම්බෙන ගංගාව කිව්වම ඔයාලට හිතෙනවා ඇති මොකක්ද කියලා. මේකේ උෂ්ණත්වය ගොඩක් වැඩි. මේකේ උෂ්ණත්වය විදිහට සඳහන් වෙන්නේ සෙල්සියස් අංශක 93ක්. මේ වතුරට ඕනම දෙයක් දාලා පහසුවෙන් තම්බ ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි අතීතයේදී මේ Amazon වනාන්තරයේ ගවේෂණය කරන්න ගිහපු කණ්ඩායමේ කෙනෙක් මේ ගඟට ලිස්සලා වැටිලා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් පුදුමයට කාරණාව තමයි අද වෙනකොටත් හොයාගන්න බැරි වෙලා තියෙනවා මේකේ මේ උෂ්ණත්වයට හේතුව මොකක්ද කියලා. ලෝකයේ ඉන්න ලොකුම මකුළු විශේෂය ජීවත් වෙන්නේ මේ Amazon වැසි වනාන්තරේ. ඉතින් මෙයාව හඳුන්වන්නේ ගෝලියත් බර්ඩ් ඊට කියලා. ඉතින් මෙයා ගොඩක් විශේෂිත මකුළුයි. මෙයාගේ විෂ්කම්භය සෙන්ටිමීටර 16ක් විතර වෙනවා. ඉතින් ඒ වගේම මෙයාට පහසුවෙන්ම කුරුල්ලෙක් ආහාරයට ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මං හිතන්නේ අර නම මෙයාට යොදලා ඇත්තේ බර්ඩ් ඊට කියලා. කොහොම වුණත් මේ මකුළුවා තමයි ලෝකයේ ඉන්න විශාලම මකුළුවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලා මීට කලින් අහලා තියෙනවද මිනිහෙක්ට නිදා ගන්න පුළුවන් නිලුම් කොළයක් ගැන? ඉතින් ඒ වගේ නෙළුම් කොළ මේ Amazon වැසි වනාන්තරයේ පිහිටලා තියෙනවලු. සමහර විට හිතෙනවා ඇති මේවා බොරු කියලා. නමුත් ඇත්තටම මිනිහෙක්ට නිදා ගන්න පුළුවන් තරම් විශාල නෙළුම් කොළ මේ වනාන්තරයේ පිහිටලා තියෙනවලු. මේකේ විෂ්කම්භය මීටර 3ක් පමණ වෙනවලු. ඉතින් ඒ වගේම තමයි මේ වැසි වනාන්තරයට ගොඩාක්ම අනුගත වුණු විශාලම පක්ෂියා ඉන්නෙත් මේ වනාන්තරේ. ඉතින් මෙයාගේ ඇස් අඩක් වැහිලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මෙයාගේ විශාලත්වය කොච්චරද කියනවා නම් විශාල ගහක් වුණත් පෙරලන්න පුළුවන්ලු මේ පක්ෂියාට. ඒ තරම් විශාල පක්ෂියෙක් තමයි මේ පක්ෂියා. ඉතින් අපි පොඩි කාලේදී විද්‍යාවට ඉගෙන ගන්නවා සජීවි සහ අජීවි වස්තුන් ගැන. ඉතින් මේ Amazon වැසි වනාන්තරයේ තියෙනලු ෆාම් ගස් වර්ගය. ඉතින් මේ ෆාම් ගස් වලට පුළුවන් තරමක් දුරට එහාට මෙහාට වෙන්න. ඒ කියන්නේ ඇවිදින්න පුළුවන් වගේ කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. එතකොට ගහක් කොහොමද මේක ඇවිදින්නේ කියලා. නමුත් ඇත්තටම මේ වැසි වනාන්තරයේ තියෙනවලු ඇවිද යහකි ෆාම් ගස් වර්ගය. ඉතින් ඒ වගේ මේ වැසි වනාන්තරයේ ඉන්නවලු එක්තරා කටුසු විශේෂයක්. මෙයාලට ජලය මතුපිට ගමන් කරන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී මෙයාට වතුර උඩින් ගමන් කිරීමේ හැකියාව තියෙනවලු. ඉතින් මෙයාගේ පාදවල පටල වගේ දෙයක් තියෙනවලු. ඒක භාවිතා කරලා මෙයාට පුළුවන්ලු මේ වතුරේ ගමන් කරන්න. ඒත් එක්කම සඳහන් වෙනවා විනිවිද පේන මැඩියෙක් ගැන. ඉතින් මෙයා හරියටම වීදුරුවකින් හදලා ගත්ත මැඩියෙක් වගේ ඉන්නවලු. හැබැයි මෙයා ඇත්තම මැඩියෙක් සහ මෙයා Amazon වැසි වනාන්තරයේ මේ වෙනකොට ජීවත් වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලා චිත්‍රපටිවල කාටුන් වල දැකලා ඇති බාඳුරාමල්. ඉතින් මේ බාඳුරාමල් කියන්නේ මොකක්ද කියලා ඔයා දැනටමත් දන්නවනේ. ඉතින් මේ මල ළඟට එන ඕන කෘමියෙක් මේ මල ඇතුළට ඇදලා අරගෙන මේ මලේ තියෙන පුංචි කොටසකින් වහගන්නවා. විශාල මිනිසෙක්ව වුණත් ඇදලා අරගන්න පුළුවන් බාඳුරාමල් මේ Amazon වැසි වනාන්තරයේ තියෙනවලු. ඉතින් මේ බාඳුරාමල් වර්ගයට අපි හදිස්සි කකුලක් කර දැම්මොත් කකුල නැතුව තමයි එතනින් එහාට ජීවත් වෙන්න වෙන්නේ. මේක විශේෂිත වගේම මේක ගොඩක් විශාල බාඳුරාමල් වර්ගයක් කියලා තමයි සඳහන් වෙන්නේ. අද අපි කතා කරමු මේ සියලුම දේවල් වගේ හම්බෙලා තින්නේ මේ Amazon වැසි වනාන්තරයේ 10%ක පමණ ප්‍රමාණයක් ගවේෂණය කරායින් පස්සෙලු. මිනිසෙක් තාම යන්න හිතලවත් නැති තැන් මේ Amazon වැසි වනාන්තරයේ තියනලු. ඒ තරම් මේක විශාල වැසි වනාන්තරය. ලෝකය කියන්නේ කොහොමත් හරිම පුදුම තැනක්නේ. අපි අද කතා කරාටත් වඩා ගොඩක් භයානක දේවල් තවත් මේ වැසි වනාන්තරයේ ඇති. ඉතින් මේ දේවල් මේ Amazon වැසි වනාන්තරයේ ගවේෂණය කරන මිනිස්සු අනාගතයේදී අනිවාර්යෙන්ම හොයාගයි. මේ හා සමාන මිනිස්සු නොගැවසෙන මිනිස්සු තාම යන්නවත් හිතලා නැති ගොඩක් තැන් මේ ලෝකේ තියෙන්න පුළුවන්.
ඉතින් එතන ප්‍රශ්නාර්ථයක් තියමින් අද අපි මේ වීඩියෝ අවසන් කරන්න රැයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපි channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සීලොම දෙනාට සුබ දවසක්.